මීමැසි පාලනය ගැන ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අයටයි මීමැසි ලෝකය ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයටයි මගේ YouTube channel එකේ ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අද අපි බලමු මීමැස්සන් ගෙදරටම ගෙන්න ගන්න විදිය. මේකට අපි රුකුලක් තියන්න ඕනේ. එතකොට මොකද්ද මේ රුකුලක් තියනවා කියන්නේ? රුකුලක් තියනවා කියන්නේ ඇත්තටම අපි මීමැස්සු ගෙන්න ගන්න තියෙන trap එකක් වගේ දෙයක් තමයි. අපි මුලින්ම බලමු රුකුලක් තියන්න ඕනේ පරිසරය මොකද්ද කියලා. අපි රුකුලක් තියන්න තෝරගන්න ඕනේ සිසිල් සෙවන සහිත පරිසරය. මම ඉතින් තෝරගෙන තියෙන්නේ විරළු ගහ. ඕගොල්ලෝ පේනවා ඇති මෙතන හොඳට සෙවන තියෙනවා. සිසිල් පරිසරයක් එවැගේම මේ විරුණුට ඕන කෙන කෑමම හොයාගන්නත් මෙතන හරි ලේසියි. එතකොට ඕගොල්ලෝ මේ රුකුල තියෙන තැන තෝරගනිද්දී ඕගොල්ලෝ මේ රුකුල ආයි පෙට්ටිකට කරගන්නකොට ලීසි වෙන විදිහට ඒ රුකුලට රඟා වෙන ලීසි තැනක් අපි මේකට තෝරගන්න ඕනේ. අතක් මේ රුකුල තියෙන පාවිච්චි කරන්නේ මැටි කලයක්. මේ මැටි කලයේ ගොඩක් රුකු කලයක් වෙන්නත් බෑ, ගොඩක් පුංචි කලයක් වෙන්නත් බෑ. සාමාන්‍ය ප්‍රමාණය මැටි කලයක් වෙන්න ඕනේ. මේකට තවත් සමහරු ඇල්මිනියම් කල පාවිච්චි කරනවා. ඇල්මිනියම් කල නම් පාවිච්චි කරන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද ඒක අපි පෙට්ටියකට කරගන්න ගියාම අපිට හරිම කරදරයක්. ඒ වගේම ඒක අකුල් වටනහම මිනිස්සුත් ඒකට කැමති නැහැ. තව සමහරු මේකට කිතුල් කොටපවා පාවිච්චි කරනවා. මීමස්සු ඉක්මනට ගෙන ගන්න පුළුවන් ට්‍රික් එකක් මම ඔයාලට කියලා දෙන්නම්. ඒ තමයි මීටි. මීටි කියන්නේ මෙන්න මේකට. මේක නම් මම ගෙදර හදාගත්ත එක. ඕගොල්ලන්ට පිහිටපඩු කඩේකට ගියොත් මීටි ටිකක් ගන්න පුළුවන්. මුලින්ම අපි මීටි ටික ඩබල් බොයිල් කරගෙන ඉන්න ඕනේ. මීටි ටික සම්පූර්ණයෙන්ම මෙල්ට් වුණාට පස්සේ මේ මීටි ටික මෙන්න මේ විදිහට පින්සලක ආධාරයෙන් කලී කටුවටේටම ගා ගන්න ඕනේ. දැන් කඩවලල කෘතිම මීටි තිබුණා තියෙනවලු. හැබැයි කෘතිම මීටි ගැන නම් කියන්න තරම් දෙයක් මම දන්නේ නැහැ. ඒනකට අපිට මේ වගේ රුකුලක ගන්න නම් ස්වභාවික මීටි පාවිච්චි කරොත් ගොඩක් හොඳයි කියලා මම හිතන්නේ. ඉස්සරහට මම තව වීඩියෝ එකකින් කියලා දෙන්නම් අපි කොහොමද ගෙදරදිම මීටි හදාගන්නේ කියලා. මේ මීටි කලේ වටේ මුලින් ගාගත්තාම මිමස්සු ඒ සුවඳට ඉක්මනටම ඒකට ආකර්ෂණය වෙනවා. මම මුලින්ම වයර් එකක් අපි රුකුල තියෙන අත්තේ කෙට ගාගෙන හිටියා. සමහරු මේකට ලණු පව පාවිච්චි කරනවා. ලණු පාවිච්චි කරනකොට අපිට ඒකෙන් ප්‍රශ්න කීපයක් මතුවෙනවා. එකක් තමයි ඒක වැස්සට දිමිලා දිරනවා ඉක්මනටම. අනිත් එක තමයි ඒ ලණු ලීනු කුරුල්ල වගේ සත්තු ඒගොල්ලෝ කූඩු හදන ගිනිනවා. මට මගේ ගෙදර තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ ලණු ලීනු කූඩු හදන ගිනිනවා. ඒ නිසා කොහුලණු වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මීටි ගල්වගත්ත කලේ අරගෙන සිරසට අංශක 30ක 40ක වගේ ආනතියක් තියෙන ෆයි කරගන්න ඕනේ. සමහර නම් මේකේ කට යටටම හිරිනත් හයි කරගන්නවා. මේක හයි කරගන්න ඕනේ වැස්සක් වස්සොත් වතුර ඇතුළට නොයන විදිහට සහ මීමැස්සුන්ට ලීසියෙන් ඇතුළට යන්න පුළුවන් විදිහට. නිතරම වහින පැත්තක නම් කලේ බඳ කොටස කළු පාට ඉටිපාරකින් ආවරණය කරනවා. ඒ මොකද නිතරම වැස්සට තෙමිලා කලේ ඇතුළට වතුර උනනවා. එතකොට ඒක මීමැස්සුන්ට ප්‍රශ්නයක්. ඒගොල්ලෝ තින්න කැමති නෑ. දැන් මම ඉන්න පැත්තේ නම් නිතරම වර්ෂාව ලැබෙන පැත්තක් නෙවෙයි. ඒ නිසා මම ඒ දේ කරන්න ඉන්න හැම වෙලාවේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි මේ විදිහට රුකුලක් තියලා ඒකට මීමැස්සෝ එන්න කොච්චර කාලයක් යනවද කියන එක. ඒක ඉතින් අපිට නිශ්චිතවම කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ ඔයා රුකුල තියෙන තැන අනුව, ඔයා රුකුල තියෙන විදිහ අනුව, ඔයා ජීවත් වෙන පරිසරය අනුව තමයි. ඔයා ජීවත් වෙන පරිසරයේ ගොඩක් මීමැස්සුන්ට හිතකර පරිසරයක් නම් ඒකට ඉක්මනට මීමැස්සෝ ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒනකොට ජීවත් වෙන පරිසරය ගොඩක් නාගරික අවුව තියෙන රස්නේ වැඩි පැත්තක නම් ඒක ඒ රුකුලට මීමැස්සු ආකර්ෂණය වෙන්න ටිකක් කාලය ගත වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඉක්මනට මීමැස්සු පාලනයට යොමු වෙන්න අදහසක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මීමැස්සු ජනපද විකුණන මීමැස්සි පාලකීකේ එකක් වෙලදී අරගෙන මීමැස්සු පාලනය ඉක්මනට පටන් ගන්න පුළුවන්. ඒනකොට ඕගොල්ලෝ රුකුලක් තියලා ගෙදෙට්ට මීමැස්සු ගෙන්නගෙන පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඉතින් මේකට හොඳ ඉවසීමකින් වැඩ කරන්න ඕනේ. මගේ වීඩියෝ එක බලලා ඕගොල්ලොත් රුකුලක් තිබ්බොත් ඒකේ ෆොටෝ එකක් මටත් දෙවන්න අමතක කරන්න එපා. මම ඉස්සරහටත් මේ වගේ කන්ටෙන්ට් අරගෙන එනවා. ඒ නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ සෝෂියල්ස් පහල දාලා තියෙනවා. කෙනෙක් කෙනෙක් ඉන්නවා නම් ඒවත් ෆලෝ කරලා තියාගන්න. තැන්ක් යූ හැමෝටම වීඩියෝ එක බැලුවට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.